අයිබෝන් ඔබ මේක සිටිනේ සිත ටීවී ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම තිලින් හෙට්ටි ආරච්චි ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත දේශපාලන තක්කඩින්ගේ අවසාන තිප්පොල දේශපාලන තක්කඩින්ගේ අවසාන තිප්පොල දේශප්‍රේමියයි කියලා ශ්‍රී නේරුතුමා පැහැදිලි කරලා තිබෙනවා රාජයේ ආයතනවලට යොවුන් කටයුතු නිලධාරියෙක් යොවුන් පාර්ලිමේන්තුව විවෘත කරමින් අගමැති කියයි ඇවන්ගාඩ් දේශපාලනයේ නිමා කළ යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අවධාරණය කරයි ශ්‍රී ලංකාවේ සිදු වූ බිහිසුණුම ගුවන් අනතුරට අදට වසර 41යි පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කරුණාරත්න පර්ණවිතාන මහතා අද ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කරුණාරත්න පර්ණවිතාන මහතා අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. දෙවුරුම් දීම පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපතිතුමාගේ කාර්යාලයේදී සිදු වුණා. කරුණාරත්න පර්ණවිතාන මහතා මීට පෙර කටයුතු කරනු ලැබුවේ පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. එමෙන්ම ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලෙසද කලක් ඒ මහතා කටයුතු කළා. ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාද දෙවුරුම් දීමේ අවස්ථාවට සහභාගී වී සිටියා. මේ අතර ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් වාර්ෂිකව තෝරා ගනු ලබන හොඳම වාර්ෂික වාර්තාවන් සඳහා සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයට ජනාධිපතිතුමා ඊයේ පස්වරුවේ සහභාගී වුණා. 51 වැනි වරට පැවති මෙම සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් රසක් සිය විශිෂ්ටත්වයන් වෙනුවෙන් සම්මානයෙන් පිදුම් ලැබුවා. ජනාධිපති නීතිඥ සරත් ජයමන්න මහතා විසින් රචිත යලි මැවෙන අපරාධයක් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ ඊයේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී. යලි මැවෙන අපරාධයක් ග්‍රන්ථයේ පළමු පිටපත ජනාධිපති නීතිඥ සරත් ජයමන්න මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබුවා. සාමාන්‍ය පොදු මහජනතාව අතරේ සිටින ඇති නැති හැකි බැරි සෑම කෙනෙකුටම යම් ප්‍රශ්නයක් විසඳා ගැනීම සඳහා නීතිය ඉදිරියට ගිය විට නීතියේ පිළිසරණ සහ නීතියේ විසඳුම ලබා ගැනීමට කොතරම් කාලයක් ගත වෙනවාද කියන ප්‍රශ්නය. තා මේ අපි දකින්නේ නීති ශේෂ්ත්‍රයේ ප්‍රශ්නයක් විදිහට නෙවෙයි බරපතල සමාජ ප්‍රශ්නයක් විදිහටයි. ඒ නිසා මම ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා එවැනි දීර්ඝකාලීන විසඳුම් වලට යන්නොදී කෙටි කාලීන නීතියේ පිහිට පදන සෑම කෙනෙකුටම ඒ විසඳුම් ළඟා කර ගැනීම සඳහා යම් වැඩපිළිවෙලක අවශ්‍යතාවය ඔබ තුලින් රජයට යෝජනා වනවා නම් ඒ ඉතාමත්ම වැදගත් වූ අත්‍යවශ්‍ය වූ යුගයේ අවශ්‍යතාවයක් විදිහට මම දකිනවා. ආරක්ෂක අධිකරණ නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන යන අමාත්‍යාංශ තුනෙහි වැය ශීර්ෂයන් අද දිනේ විවාදයට ගැනුණා. මෙහි විශේෂිත සිදුවීම වූයේ ඊයේ දිනය මෙන් අද දිනේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පාර්ලිමේන්තුව ඇමතීමයි. මේ ජාතික සංහිඳියා පිළිවෙත ශක්තිමත් කිරීමේ කාර්යයේදී LLRC කොමිසමේ කරුණු යෝජනා නිර්දේශ තුල තිබුණු ප්‍රධාන කාරණයක් තමයි ජාතික සංහිඳියා පිළිවෙතක් ඇති කරමින් යුද්ධයක් ඇතිවීම නැවත වැළැක්වීම සඳහා සියලු පාර්ශව සමග සාකච්ඡා කිරීම සිද්ධිනා ගැනීම රජයේ විසින් කළ යුතුයි කියන යෝජනාව. ඒ නිර්දේශයම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ යෝජනාවලත් තිබෙනවා. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුවක් විදිහට ඉටු කළ යුතු කාර්යයන් අබ පියල්ලක දුර්වල වීමක් ඇති නොවනසේ ඉතාම විශිෂ්ට සහ ශ්‍රේෂ්ඨ විදිහට අපේ ආණ්ඩුව ඉෂ්ට කරනවායි කියන එක ඉතාම පැහැදිලිවම ප්‍රකාශ කරන්නට ඕනේ. දැන් අපි ගිය මාසේ LTT සංවිධානයේ ක්‍රියාකාරීත්වයේ සිටි සිරකරුවන් කීප දෙනෙක් අප ලබා දුන්නා. තහනම් කරලා තිබුණු රෑස්පොරා සංවිධාන 8ක තහනම ඉවත් කරනු ලැබුවා. මේ කටයුතු කිරීම සමගම අපිට එල්ල වෙච්ච චෝදනාව කුමක්ද? අන්තවාදී පිරිස් යම් ප්‍රචාරයන් ගෙනියනවා ජාතික ආරක්ෂාව බිඳ වැටලයි කියලා. දේශපාලන තක්කඩින්ගේ අවසාන තිප්පොල දේශප්‍රේමියයි කියලා ශ්‍රී නේරුතුමා පැහැදිලි කරලා තිබෙනවා.
අපි රජයක් විදිහට සියලු පාර්ශව සමග සාකච්ඡා කිරීම ඉතාමත් අවශ්‍යයි නැවත යුද්ධයක් ඇතිවීම වැළැක්වීම සඳහා. නැවත මේ රටේ යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට මූලික වශයෙන්ම උතුරේ තරුණ පිරිස් අතට ආයුධ ගැනීම වැළැක්වීම සම්බන්ධයෙන් රජයක් විදිහට කළ යුතු කාර්යයන් අපි නොපිරිහෙලා ඉටු කළ යුතු වෙනවා. අපිට පැහැදිලිව ඔප්පු වෙලා ඉවරයි භෞතික සම්පත් සංවර්ධනය තුළ ජනතාවගේ සිද්දිනා ගන්න පුළුවන්කමක් නැහැයි කියලා හිතන්. කේපී කරුණාම්මාන් පිල්ලයාන නිදහස් කළා ඇමතිකම් දීලා මහමැතිලා කළා ඒ තත්වයට ගත්තා නම් මහින්ද රාජපක්ෂ මහත්මයා 12,000ක් නිදහස් කළා නම් පුනරුත්ථාපනය කළා නම් අපි මේ අද ඉන්න පිරිස හිරගවල් වල ඒ අය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තියේදී ඔවුන්ව නිදහස් කිරීම සමාව දීම පුනරුත්ථාපනය කිරීම වැරදිද කියන කාරණය හැම කෙනෙකුගේම හෘද සාක්ෂියෙන් මම අහනවා. ජාතිවාදී ලෙස ඉතාමත්ම පටු චේතනාවන්ගෙන් කටයුතු කරලා මේ රටේ සිංහල බෞද්ධ ජනතාවගේ මනසට වැරදි මතයක් ගොඩ නැගීමෙන් වළකන්නයි කියලා විශේෂයෙන් මේ ජාතිවාදී හැඟීම් උස්සන අයගෙන් මම ඉල්ලා සිටිනවා. අපිත් කතිකෝ විදියට බොහොම දක්ෂයි අපිටත් පුළුවන් කතා කරන්න මිනිසුන්ගේ ලේ යවිස්සෙන්න. අපිටත් පුළුවන් ජාතිවාදය ගොඩ නැගින්න කතා කරන්න. අපිටත් පුළුවන් ඔය බංකොලොත් අන්ත ජාතිවාදය කරට අරගෙන කතා කරන්න. ඒවා ඡන්දවලට ආකර්ෂණීය වෙන්න පුළුවන්. මාධ්‍යයට ආකර්ෂණීය වෙන්න පුළුවන්. පුජ්‍යල චරිත ගොඩ නැගින්න ආකර්ෂණීය වෙන්න පුළුවන්. නමුත් ජාතියක අනාගතය සඳහා එය මහා පාප කර්මයක් මහා ඛේදවාචකයක් කියන එක මා ඉතාමත්ව පැහැදිලිව සඳහන් කරන්නට ඕනේ. ඇවන්ගාඩ් සිදුවීම මේ වන විට ඇවන්ගාඩ් දේශපාලනයක් දක්වා පරිවර්තනය වී ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. සියලු දෙනා එක්ව මෙම තත්ත්වය පරාජය කළ යුතු බවයි මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී වැය ශීර්ෂ විවාදයට එක්වමින් පැවසුවේ. මෙතන තියෙන ඇවන්ගාඩ් ගනුදෙනුවක් නෙවෙයි ඇවන්ගාඩ් දේශපාලනය. අපි අහනවා මේ රටේ පුරවැසියන්ගෙන් ඇවන්ගාඩ් දේශපාලනක අපේ රටට අහුරු වෙන්න දුණද? ඇමතිවරු මිලදී ගන්න පුළුවන්, මන්ත්‍රීවරු වෙන මිලදී ගන්න පුළුවන්, ෆයිල් හංගන්න පුළුවන්, නිලධාරීන් මිලදී ගන්න පුළුවන්, ව්‍යාපාරිකයන් මිලදී ගන්න පුළුවන්, මාධ්‍ය මිලදී ගන්න පුළුවන්, වෙබ් අඩවිකරුවන් මිලදී ගන්න පුළුවන්. මේක ඇවන්ගාඩ් දේශපාලනය. අපි අහනවා අපේ රටේ ඇවන්ගාඩ් දේශපාලනක ඇති වෙන්න ඕනද? මේ මේක වර්ධනය වෙනවා. මේගොල්ලෝ තමයි හිත ආණ්ඩු තියනෝද කියලා තීරණය කරන්නේ. මේගොල්ලෝ තමයි ආණ්ඩු වට්ටන්නේ. එක යුගයක් තිබ්බ ලෝකේ කැසිනෝ දේශපාලනය. කැසිනෝ දේශපාලනය හා සමාන ඇවන්ගාඩ් දේශපාලනක අපේ රටේ තිබෙනවා. වෙනදා මේ සිදුවීම් පිළිබඳව මේ විපක්ෂයේ ඉන්නකොට ඕවා පිළිබඳව දක්වන ලද හඬ, පෙන්වන ලද සොරය දැන් වැසී තිබෙන්නේ ඇයි කියලා මට හිතාගන්න. මේ හැම මන්ත්‍රීවරයෙක්ගේම කතා කරන්න කලින් කල්ප ඔළුවේ වැඩ කරන සිටුවිල්ලක් තියෙනවා. මේකට අගමැතිතුමා දරන ස්ථාවරය මොකද්ද දන්නේ? ඒ නිසා අගමැතිතුමාගේ පැත්ත මේකට ප්‍රකාශයක් ආපුවාම මේ ගොඩක් අය නැගිටින්න පටන් ගන්නවා. ඔව්. මම එක කොමිටියේ හිටියෝ ගැන ඉතින් තව මොකුත් කියන්න. ඔව්. දැන් අවදි වෙන්න බයයි. ලොකු තැන මොකනවත් දන්නේ නැහැ හිතන්නේ. මම දන්නවනේ කට්ටිය ගැන. නෑ ලොකු තැනගේ ප්‍රශ්නයක් නෑ, ජනාධිපතිගේ ප්‍රශ්නකුත් නෑ, මගේ ප්‍රශ්නකුත් නෑ. එහෙනම් කමක් නෑ. එහෙනම් අද එහෙනම් කට්ටිය අවදි කරයි කියලා මම හිතනවා. මම කිසිම නෑ මම කිසිම දූෂණයක් ගැන කතා කරලා නෑ. මොකද මම කොමිටියේ සභාපති. මං කියන එක මට විරුද්ධව පාවිච්චි කරන්න පුළුවන් උසාවි. මේ අතර අද පෙරවරුවේ පාර්ලිමේන්තුව ආරම්භයේදී සෞදි අරාබියේදී ගල්කසා මරා දැමීමට නියම වී සිටින ශ්‍රී ලාංකික ගෘහසේවිකාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් එස් සුමන්තිරන් මහතා අදහස් පළ කළ අතර ඊට අමාත්‍ය අජිත් වී පෙරේරා මහතාද අදහස් පළ කළා. අපේ රජයට මේ කාන්තාව බේර ගැනීම අභියෝගයක් වෙලා. අපේ සහෝදරිය අද කාත් කවුරුත් නැතුව අසරණ වෙලා ගල්ගසා මරා දැමීමේ ක්‍රූර දඬුවමට යටත් වෙලා ඇය විශේෂයෙන් ඉල්ලා සිටලා තියෙනවා ඇගේ නම ප්‍රකාශනපත් කරන්න එපා කියලා. මේ සහෝදරියට මේ ක්‍රූර දඬුවමට ලක් වෙන්න සිදු වුණොත් ඒක මේ මුළු රටම ලබන පරාජයක්, ඒක මේ රජය ලබන පරාජයක්, ඒක මනුෂ්‍යන් විදිහට මේ ක්‍රූර අමානුෂික දඬුවම් වලට එරෙහි එක්සත් ජාතීන්ගේ මානවිකම් ප්‍රඥප්තියට අත්සන් කළ තියෙන අපේ රට ලබන පරාජයක් වශයෙන් මම මේක සලකනවා. මගේ අදහස නම් අපි ගෘහසේවිකාවන් ලෙස මේ නුපුහුණු කාන්තාවන් විදේශගත කිරීම නතර කළ යුතුව තියෙනවා. මම යෝජනා කරනවා යම් හේකින් සෞදි අරාබියේ රජය මේ අපේ රට තුල තියෙන මේ මතයට ගරු කරන්නේ නැතුව, මේ ප්‍රශ්නය පිළිබඳව රාජ්‍ය මට්ටමේ මැදිහත් වෙන්නේ නැතුව රිසන නාෆික්ව මරා දැමු වගේ මේ අපි නම නොකියන අපේ සහෝදරියව මරා දැමු ලැබුවොත් සෞදි අරාබියට ගෘහසේවිකාවන් යැවීම වහාම නතර කළ යුතුයි කියලා මම අපේ රජයට යෝජනා කරන්න කැමතියි. තෙවන ශ්‍රී ලංකා යෝන් පාර්ලිමේන්තු මංගල සැසිය අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ජාතික තරුණ සේවා සභාව ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ එක්ව සංවිධානය කරනු ලබන 3 වැනි ශ්‍රී ලංකා යෝන් පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද පෙරවරු 10ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික තරුණ සේවා සභා ප්‍රධාන ශාලාවේදී කළ විශේෂ පාර්ලිමේන්තු සභාගර්භයේදී පැවැත්වුණා. ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල යෞවන සමාජ සමාජික සමාජිකාවන්ගේ ඡන්දයෙන් තේරීපත්තුණු 160 දෙනෙකුද විශ්වවිද්‍යාල නීති විද්‍යාල පාසල් අබාධිත වෙනත් තරුණ සංවිධාන හා පත්කල නියෝජිත වශයෙන් තේරීපත්තුණු 65 දෙනෙකුද වශයෙන් යෞවන පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් සමන්විතයි. සංවාදෙන් සංහිඳියාවට දැනුම ආකල්ප හා කුසලතාවන් මෙන්ම දේශපාලනික හා සමාජීය දැනුම පරිපූර්ණ ක්‍රියාකාරකම් තුලින් රටට අවශ්‍ය තරුණ නායකින් බිහි කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධාන කොට ඇති අතර ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේදී හා ක්‍රියාත්මක කිරීමේදී වඩාත් යෝග්‍ය වන පරිදි තරුණ අදහස් උපයෝගී කරගනිමින් අනාගත දේශපාලන නායකින් බිහි කිරීම සිදු කිරීමද යෝන් පාර්ලිමේන්තුව තුලින් අපේක්ෂිතයි. යෞවන පාර්ලිමේන්තුව එක්සත් රාජධානිය නිව්සීලන්තෙත් තියෙනවා. යෞවන පාර්ලිමේන්තු ක්‍රියාත්මක කරයන් පස්සේ අවුරුදු කීපයක් ඒ පාර්ලිමේන්තුවේ ඉර දුන්නා ඒ මන්ත්‍රීතුමන්ලට MYP කියන්න Member of Youth Parliament. මේ පාර්ලිමේන්තුව ඒ තැනට ගෙනියන ශක්තිමත් කරන්න ඕනේ. දැන් යෞවන පාර්ලිමේන්තුව තරුණයන්ගේ ප්‍රශ්න නියෝජනය කරනවා නම් අමාත්‍යාංශයක්වත් පළාත් සභාවේ මහ ඇමතිවරුන් එක්කත් සම්බන්ධීකරණයක් තියෙන්න ඕනේ. මම හිතන්නේ යෞවන කටයුතු වලට අදාළ ආණ්ඩුවේ ආයතනවල සම්බන්ධීකරණ නිලධාරියෙක්ට උවමන. මේ ගැන වාර්තා කරන්න කියලා මම කමිටියක් පත් කරනවා. අධ්‍යාපන ඇමති, කැබිනට් ඇමති, අඛිල විරාජ් කාර්යවාසම් මෑතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ යෞවන පාර්ලිමේන්තුවත් තරුණ සේවා සභාවත් අපි යෝජනා කරලා තියෙන ග්‍රාම, රාජ්‍ය, කේන්ද්‍ර එකතු කරගෙන යනවා. එන අවුරුද්දේ යෞවන පාර්ලිමේන්තුවේ අයවැය සඳහා රුපියල් මිලියන 250ක් වෙන් කරනවා. අපේ රටේ අනාගතය සෑදීම සඳහා ගමේ සිට ජාතික තලය ඒ වගේම ජාත්‍යන්තරය දක්වා යෞවනයේ ඒ නායකත්වය ලබා ගන්න පුළුවන් කියලා දැඩි විශ්වාසයකින් තමයි අපි මේ යෞවන පාර්ලිමේන්තුව අද ආරම්භ කරන්නේ. ගමේ තියෙන ප්‍රශ්න අපේ තරුණ තරුණියන් මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා ග්‍රාම රාජ්‍ය සංකල්පයත් මේ යෞවන පාර්ලිමේන්තුව එක්ක බද්ධ කරලා අපි ඉස්සරහට ගෙනියන්නට බලාපොරොත්තු වෙනවා. ගිය අවුරුද්දේ මිලියන 250ක් වෙන් කරලා තියෙනවා. එන අවුරුද්දෙත් අපි මිලියන 200ක් වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. දේශපාලනය කියන්නේ බලය. ජාතික තරුණ සේවා සභාව මගින් මේ යෞවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැහැදිලිව ලබා දීලා තියෙන්නේ බලය. මා විශ්වාස කරනවා මෙතන ඉන්න මේ යෞවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බලයෙන් උදම්මනන එකක් නෑ කියලා. මෙතන ඉන්න සියලුම යෞවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මං ඉල්ලා සිටිනවා කිසිදු අවස්ථාවක දූෂණ හෝ වංචා ක්‍රියාවකට දායක වෙන්න එපා. ඔබ ගරු මන්ත්‍රීතුමා කියන වචනේ ගරුත්වය නිසියාකාරයෙන් රකින්න කියලා. ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ බිහිසුණුම ගුවන් අනතුර 1974 වසරේ අද වැනි දිනක සිදු වුණා. ඒ මස්කෙලියේ සප්ත කන්‍යා කඳුවැටියේ ගැටීමෙන්. අද ටුඩේන් හිස්ට්‍රි විශේෂාංගයෙන් අප ඔබ වෙතගෙන එන්නේ ඒ බිහිසුණු අත්දැකීමේ අමිහිරි මතකාවර්ජනයයි. මැක්ඩොනල්ඩ් ඩග්ලස් DC-8 වර්ගයට අයත් මාටිනයා 138 මගී ගුවන් යානය ඉන්දුනීසියාවේ සුරබයා ගුවන්තොටුපලෙන් පිටත් වුණේ සෞදි අරාබියේ ජෙඩා ගුවන්තොටුපලට ළඟා වීමේ අරමුණින්. මේ යානය තුළ හජ් වන්දනාවේ යන බැතිමතුන් 182 දෙනෙකු සහ කාර්යමණ්ඩල සාමාජිකයින් 9 දෙනෙකු ගමන් කරමින් සිටියා. එම ගමනෙහි එක් නැවතුම්පලක් වුණේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල. මේ ගුවන් යානය ශ්‍රී ලංකාවේ කාසල්රී ජලාශය, බුගමන්තලාව සහ ආකර පතන ප්‍රදේශයට ඉහළ අහසින් ගමන් කරමින් තිබුණා. ගුවන් යානයේ ප්‍රධාන නියමුවන් ලෙස කටයුතු කළේ 52 වැනි නෙදර්ලන්තයේ ජාතික හෙන්රි ක්ලෑම්. ඔහු ගුවන් පැය 27,770ක පමණ පළපුරුතක් ඇති ගුවන් නියමුවෙක්. මෙම කාල සීමාව වන විට ශ්‍රී ලංකාවේ රේඩාර් යන්ත්‍ර පිහිටා නොතිබුණු අතර ගුවන් යානයෙන් ලබා දෙන තොරතුරු අනුව යානය ගමන් ගන්නා දුර හා උස ගුවන් පාලක මැදිරිය මගින් පාලනය කළා. එම කාලය තුළ ශ්‍රී ලංකාවට ගුවන් යානයක් ගොඩවැස්සීමේදී පළමුව රත්මලානේ පිහිටි ප්‍රාදේශීය ගුවන් පාලක මැදිරිය සමග සම්බන්ධතා ගොඩනගා ගත යුතුව තිබුණා. නමුත් අවාසනාවකට මාටිනියා ගුවන් යානය පළමුව සම්බන්ධතා ගොඩනගාගෙන තිබුණේ කටුනායක ගුවන්තොටුපල සමග. මේ පැටලිලි සහගත තත්ත්වය නිසා කටුනායක සහ රත්මලානේ පිහිටි පාලක මැදිරි දෙකම විටින් විට සම්බන්ධ කරගන්නට නියමුවට සිදු වුණා.
නමුත් ටික වේලාවක් ගත වනවත් සමගම යානය සහ පාලක මැදිරිය අතර තිබූ සම්නිවේදන කටයුතු සියල්ල ගිලිහි ගියේ අවාසනාවක පෙර ලකුණු සටහන් කරමින්. එවන විට වේලාව රාත්‍රී 10 පසු වී තිබුණා. කටුනායක සහ රත්මලාන පාලක මැදිරිය ද්විත්වයේ විසින් යානයේ තොරතුරු ලබා ගැනීම සඳහා යොහොසුලුව කටයුතු කරමින් සිටියදී පැමිණි දුරකථන ඇමතුමකින් දන්වා සිටියේ යම් ගුවන් යානයක් මස්කෙලිය ප්‍රදේශයේ පිහිටි සප්ත කන්‍යා කඳු වැටියේ ගැටී විනාශ වූ බවයි. අනතුරු සියසින් දුටුවන්ගෙන් ලබාගත් සාක්ෂි අනුව පසු අනාවරණය වුණේ ගුවන් යානය පහතින් ගමන් කරමින් තිබූ බව හා එහි ශබ්දයේ කිසිදු වෙනසක් දක්නට නොලැබුණු බවයි. පසුදා අදාළ ප්‍රදේශයට පැමිණි ආරක්ෂක අංශ නිලධාරීන් සහ ගුවන් සේවා නිලධාරීන් සප්ත කන්‍යා කඳු පාමුල තිබූ යානයේ සුන්බුන් සහ ඒ ගමන්ගත් මගින්ගේ සිරුරු කොටස් සොයා ගත්තා. අනුතුරින් දිවි ගලවාගත් කිසිවෙකුත් නොසිටි අතර විනාශ වී ගිය යානයේ කළු පෙට්ටිය හමුව පසුව සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වුණේ ඉන් කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමටත් නොහැකි වූ බවයි. මෙම අනතුර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරනු ලැබුව අතර එහිදී පැහැදිලි වුණේ යානයේ දුරමැනීමේ උපකරණයේ යම් දෝෂයක් තිබූ බවයි. එම නිසා නියමුවා ලබා දුන් ඇතැම් තොරතුරු සාවද්‍ය වීම හේතුවෙන් ගුවන් තොටුපළ යැයි වැරදියට ගණනය කර ගොඩබැස්සවීමට යාමේදී යානය සප්ත කන්‍යා කඳු වැටියේ ගැටී තිබුණා. මේ අතිබිහිසුණු ගුවන් අනතුර එකල පුවත්පත් වාර්තා කර තිබුණේ මේ අයුරින්. දවසේ පුවත්පත් විපරම දැන්. දිනමින ඉතිහාසයේ පළමුවරට ජනාධිපතිවරයෙක් වැය ශීර්ෂයට එක් වෙයි. පසුකිය රජයේ සමයේ මල් වඩමිනුත් ගසා කාලා. ජනාධිපති කාර්යාලයේ වියදම් අඩු කර මිලියන 1476ක් ඉතිරි කළා. අගමැති මැති සභේදී කියයි. වෙදසංගම් වර්ජනියෙන් රෝහල් කටයුතු අඩාලයි. රෝගී හු අසීරුවේ. ලක්බිම වෙන්නූ ජාත්‍යන්තරය යළි අප සමග මිත්‍ර වූවා. ජනපති මැති සභේදී කියයි. වෛද්‍ය වර්ජනයට එරෙහිව වකුගඩු රෝගී හු වීදි බසිති. රුධිර කාන්දු කරන රෝගී හු දැඩි පීඩාවට. ජනපති කාර්යාලයෙන් කෝටි 147ක ඉතිරියක්. අගමැති කියයි. මව්බිම දොස්තරලා වර්ජනය කරති. වකුගඩු රෝගී හු පාරට බසිති. රනිල් වාහන පර්මිට් දෙයි. වර්ජනය අවසන් වෙයි. තාජුඩීන් මරපු හැටි කියන වෛද්‍ය වාර්තාව එළියට එයි. දිවයින අයවැයට එරෙහිව අද සිට කඩින් කඩ වර්ජන උද්ඝෝෂණ. 15 වනදා මහා වර්ජනයක්. වෘත්තීය සමිති එකමුතුව කියයි. GSP ගන්න මැදිහත් වෙන්න බ්‍රිතාන්‍ය පොරොන්දු වුණා. ජනපති මැති සභේදී කියයි. රාජ්‍ය සේවකයන්ට වසර 10කට වරක් තීරුබදු රහිත වාහන බලපත්‍රයක්. අගමැති කියයි. ඉන්දියාවේ චෙන්නයි නගරයට බලපා ඇති ජල ගැලීම් තත්ත්වය මේ වන විට මදක් පහව යමින් තිබෙනවා. එහෙත් මතුව ඇති ආපදාකාරී තත්ත්වයත් සමග චෙන්නයි ජනතාව මේ වන විට මානුෂීය ගැටලු රැසකට මුහුණ පා සිටින බවයි ඉන්දියා මාධ්‍ය පවසන්නේ. වසර 100කට පසුව බලපෑ අධික වර්ෂාපතනය සමග චෙන්නයි නගරයේ ඇති වූ ගැලීම් තත්ත්වය මේ වන විට මදක් පහළ ගොස් තිබෙනවා. දින කිහිපයක් පුරා ඇදහැළුණු වර්ෂාව ඊයේ රාත්‍රියේදී චෙන්නයි නුවරට බලපා තිබුණේ නැහැ. වර්ෂාව සහිත කාලගුණයෙහි අඩුවීමක් සිදුවහොත් ගං වතුර තත්ත්වය තවදුරටත් පහව යනු ඇති බවටයි කාලගුණ අංශ අනාවරණය කරන්නේ. එහෙත් චෙන්නයි නගරයේ ඇතැම් ප්‍රදේශ තවදුරටත් ජලයෙන් යට වී ඇතැයි ඉන්දිය මාධ්‍ය පෙන්වා දෙනවා. එම ප්‍රදේශය තුළ සිරවී සිටින පිරිස් මුදා ගැනීම සඳහා වූ සහන සේවා කටයුතුද තවමත් ක්‍රියාත්මකයි. ජල ගැලීම් නිසා නගරයේ ප්‍රදේශ රැසක විදුලි බලය විසන්ධි කර ඇති අතර ආපදාකාරීත්වය නිසා දුරකථන සමාගම් විසින් සිය පාරිභෝගිකයන් හට ගාස්තු රහිත ඇමතුම් කාලයක්ද ලබා දී තිබෙනවා. එහෙත් ජල ගැලීම් නිසා අවතැන් වී සිටින චෙන්නයි වැසියන් මේ වන විට මුහුණ පා සිටින්නේ උග්‍ර ආහාර හා පානීය ජල හිගයකටයි. ආහාර සහ පිරිසිදු පානීය ජලයේ පවතින හිගතාපය නිසා ආහාර ද්‍රව්‍ය සහ පානීය ජල බෝතල් වල වෙළඳපොළ වටිනාකමද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි ඉන්දිය මාධ්‍ය පවසන්නේ. ඒ අනුව ඉන්දියානු රුපියල් 20ක වෙළඳපොළ
වටිනාකමකින් යුත් පානීය ජල බෝතලයක් මේ වන විට චෙන්නයි නගරය තුළ අලෙවිවන්නේ ඉන්දියානු රුපියල් 150ක අගයකටයි. එසේම ලීටරයක ධාරිතාවකින් යුත් කිරි පැකට්ටුවක් මේ වන විට වෙළඳපොළ වටිනාකම ඉන්දියානු රුපියල් 100ක් වනවා. තක්කාලි බෝංචි ඇතුළු එළවලු කිලෝවක් චෙන්නයි නගරය තුළ අලෙවිවන්නේ ඉන්දියානු රුපියල් 80ත් 90ත් අතර අගයක් බවයි මාධ්‍ය වාර්තා අනාවරණය කරන්නේ. කෙසේ වෙතත් ආපදා තත්ත්වයට මුහුණ පා සිටින බැසියන්ට සහන සේවා සැපීම වෙනුවෙන් රජයේ විසින් ඉන්දියානු රුපියල් කෝටි 1000ක මුදලක් වෙන් කර තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ඊයේ සිදු කළ සිය චෙන්නයි සංචාරයෙන් අනතුරුවයි. දිගින් දිගටම බලපා ඇති ආපදාකාරී තත්ත්වයට මුහුණ දී සිටින තමිල්නාඩු වැසියන්ගේ අවශ්‍යතා ඉටු කිරීම වෙනුවෙන් රජය නිරන්තරයෙන් කැපවී සිටින බව සංචාරයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මෝදී ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය උණුසුම් අතර පත්වීමේ පෙර ලකුණු පහළ කරමින් අද දිනේ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ ජයන්ත ධර්මදාස මහතා සිය නාම යෝජනා භාර දී තිබෙනවා. එළබෙන ක්‍රිකට් නිලවරණයේදී අර්ජුන රණතුංග මහතා තරග කරන්නේ උපසභාපති ධූරයේ සඳහායි. ඔහුගේ සහෝදරයා වන නිශාන්ත රණතුංග මහතා මීට පෙර ක්‍රිකට් සභාපති ධූරයේ සඳහා නාම යෝජනා භාර දීම සිදු කෙරුණා. අර්ජුන රණතුංග මහතා නාම යෝජනා භාර දී ඇත්තේ ඔහුගේ පාර්ශ්වය වෙනුවෙන්. ක්‍රිකට් සභාපති ධූරයේ සඳහා ඉදිරිපත් වීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමේ අවශ්‍යතාවයෙන් මෙවර උපසභාපති ධූරයට ඉදිරිපත් වීමට තීරණය කළ බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. මේ අතර අද පස්වරුවේ ක්‍රිකට් සභාපති ධූරයේ සඳහා ජයන්ත ධර්මදාස මහතාද යෝජනා භාර දී තිබෙනවා. ඊයේ දිනයේ තිලංග සුමතිපාල මහතාද ක්‍රිකට් සභාපති ධූරය වෙනුවෙන් නාම යෝජනා භාර දීම සිදු කෙරුණා. වවුනියාව නගරයේ ජීවත්වන යුද්ධයෙන් ආබාධිත වූවන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වූ පැසිපන්දු තරගාවලියක් ඊයේ පැවැත්වුණා. ඒ වවුනියාව ප්‍රාදේශීය ලේකම් කේ උදයරාසා මහතාගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර ආබාධ සහිත වූවන්ගේ දිනය නිමිත්තෙන් වවුනියාව නගර සභා පැසිපන්දු ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වුණා. ලෝක ආබාධිත වූවන්ගේ දිනයට සමගාමීව පැවති පැසිපන්දු තරගාවලියට එක් කණ්ඩායමකට තරංකරුවන් 6 දෙනෙකු බැගින් වූ ආබාධිත වූවන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 3ක් තරගාවලිය වෙනුවෙන් සහභාගී වී සිටියා. යුද්ධයෙන් පාද අහිමි වූවන් හා සුෂුම්නා අනතුරට ලක්ව රෝදපුටු භාවිතා කරන තරංකරුවන් පිරිසක් අදාළ තරගාවලිය වෙනුවෙන් සහභාගී වූ අතර මේ සඳහා සහභාගී වූ වවුනියාව ප්‍රාදේශීය ලේකම් කේ උදේරාසා මහතා පැවසුවේ ආබාධිත වූවන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කිරීම උදෙසා අදාළ තරගාවලිය සංවිධානය කළ බවයි. අදට ඔබෙන් සමුගන්නවා. හමුවෙමු හෙටත් රාත්‍රී 7:30ට. සුබ රාත්‍රියක්.